මාලිතට මතකද? ඉස්කෝලේ ගෙදර වැඩ කරගෙන ආවෙ නැතුණාම මාලිතී වෙනුවෙන් මන්නේ ලොකු සර්ගෙන් ගුටි කන්නේ. මාලිතී මට ඒ වෙනුවෙන් බුල්ට් වරන් දුන්නා. මම බුල්ට් කන්න පෙරේද කම නෙමෙයි ඔයාගේ පොතේ පිට කවරේයි මගේ පොතේ පිට කවරේයි මාරු කරේ. මාලිතී ලොකු සර්ගෙන් ගුටි කනට මම කැමති නැති හින්දා. හඳුන්වා දෙන ග්ලෝ ඇන්ඩ් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට. මොකද මෙතනට වෙලා? අන්න අචාරු පාටියක් දාලා දෙන්න සැමරුවා. මට නම් කිව්වේ නෑ ඕ. ඔයාට කිව්වේ නැතෙයි? දැන් ඉතින් අඳලා වැඩක් නෑනේ මාලතියෝ. මේ ඔයාට මතකයි දහම් පාසලේ ඔය අජිත් සිනි කුරුල්ල කවනවා? මට නම් අද වගේ මතකයි. මං කොච්චර ආසාවෙන් බලන් හිටියද මාලතිය මට එක සිනි කුරුල්ලෙක් හරි දෙයි කියලා. කොහොදිති මාලතිය එහෙම හිතුවේ නෑනේ. මාලිතට මතකද? ඉස්කෝලේ ගෙදර වැඩ කරගෙන ආවෙ නැතුණාම මාලිතී වෙනුවෙන් මන්නේ ලොකු සර්ගෙන් ගුටි කන්නේ. මාලිතී මට ඒ වෙනුවෙන් බුල්ට් වරන් දුන්නා. මම බුල්ට් කන්න පෙරේද කම නෙමෙයි ඔයාගේ පොතේ පිට කවරේයි මගේ පොතේ පිට කවරේයි මාරු කරේ. මාලිතී ලොකු සර්ගෙන් ගුටි කනට මම කැමති නැති හින්දා. මාලති අජිත් දිහා බලද්දි ඔයගේ මූණ හඳක් වගේ පායනවා. මුළු පලාතම එළියයි. ඒ තේලි අජිත් දැක්කේ නෑ. මමයි දැක්කේ. දෙවට දිගේ දුවගෙන ඉද්දි ඔයාගේ කොණ්ඩේ කුළුඟට පැද්දෙන්නේ හරියට චාමර සැලෙනවා වගේ. පුදුමාකාර ලස්සන මගේ ඇස් දෙක හරියට මැණික් කැට දෙකක් වගේ. ඔහොම දුකින් බලාගෙන ඉද්දී එකේ තියෙන කාන්තිය ඒ විතරක් ඇවයි කතාව හරියට හා පෙටියෙක් වගේ. මේ කිසි දෙයක් අජිත් දැක්කේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මං මේ දිහා හොරෙන් බලාගෙන උන්නා. ඔයා මට කිරිතේ නුදී මට ගස්සනවා උප්පනවා. එහෙම දෙයකින් මන් දෙක ලස්සන විතරයි. එතෙන් දෙන්න හංගින ඔබලන්ට ඊළඟට මන් ලස්සන සින්දාවක් දෙන්න යන්නේ. මොකද ඔය දුකෙන් ඉන්නේ? ආ මොකද ඉන්නේ කමාලුවෙක් නෙමෙයි නාලුවේ. අපේ ජීවිතවලට ඉතින් එක එක අය යනවා එනවා. එක එක කාලෙට. හැමෝම ඉතින් අපේ ජීවිතවල රැඳිලා ඉන්නේ. හැබැයි ඉතින් අපිට ආදරය කරන්න අය අපේ ජීවිතේ අපේ ළඟින් ඉන්නවා. ඉතින් මේ සින්දු අහලා ඔය අඩන එක නවත්තන්නකෝ. අඩනයි චුට්ටක් හිනා වෙන්නකෝ. ඒක තමයි මහලතිව කියන්නේ. යාළුවේ හිතින් අඬන්න එපා. මාළුවෝ තවත් සිටී ජලයේ කියලා.